I-born. රාත්‍රී 10 ස්වාධීන රෝපණී ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අරුණ ජයකොඩි. මම විරුඩිගින්නලි අදත් මුලිමව දහණය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති අගමැති හමු වූ ලෝක පාපන්දු ලොක්ක. කොරෝනා පොකුරට අදත් 745ක් මරණ ලයිස්තුවට 14කුත්. යහපාලනයේ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. කමලාට ඇමරිකාව හිමි වෙයිද? ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුණ ගැසුණා. ඒ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී මෙරට පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බවද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා. කොළඹ තුරඟ තරඟ පිටියේ පැවැත්වෙන අගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා දිවයිනට පැමිණ සිටිනවා. ලෝක පාපන්දු සම්මේලනයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා පූර්ණ සහාය ලබා දීමට ඕනෑම අවස්ථාවකදී සූදානම්ින් සිටින බවයි ඉන්ෆැන්ටිනෝ මහතා ජනාධිපතිතුමා හමුවේ සඳහන් කළේ. පාසල් දරුවන් අතර පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කර ඔවුන් මනා ශික්ෂණයකින් කණ්ඩායම් හැඟීමෙන් සහ විනයගරුක බවින් යුතුව ගොඩනැගීමට හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නා. අඩු පහසුකම් ඇතිව සිදු කළ හැකි ක්‍රීඩාවක් වන බැවින් ග්‍රාමීය මට්ටමින්ද පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කළ හැකි බවයි ඒ මහතා කියා සිටියේ. කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංග සම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබා දෙන බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කියා සිටියේ. පසුගිය කාලය තුලදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟ කිහිපයක් ජය ගැනීම ඇගීමට ලක් කළ ඉන්ෆැන්ටිනෝ මහතා ක්‍රීඩා කටයුතු ඉහළ නැංවීමට අමාත්‍ය නාම රාජපක්ෂ මහතා ගන්නා උත්සාහයද අගය කර සිටියා. ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මෙහිදී ස්තුතිය පළ කළා. ක්‍රීඩා අමාත්‍ය නාම රාජපක්ෂ සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. වෙනුරේ තවත් ඩෙල්ටා අනුප්‍රභේදයක් මේ වෙනකොට අපේ රටින් හමු වෙලා තියෙනවා. ඒ වගේම අද දවසේ කොරෝනා ආසාදිතයන් 745 දෙනෙකු හමු වෙද්දී කොරෝනා මරණ 14ක් ගෙනත් වාර්තා වුණා. ඔව් අරුණ, වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ වලින් පෙළෙන අයට කොරෝනා මර්ධන 3 වෙනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිර්දේශ කළා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 555204ක් වෙනවා. මේ අතුරින් 15221 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 351 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 525911ක්. කොරෝනා මරණ 14ක් අද දිනේ වාර්තා වුණා. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 14086ක් වෙනවා. වයස අවුරුදු 20ට වැඩි විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා විඳින පුද්ගලයන් සඳහා කොරෝනා මර්ධන 3 වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම මෙම එන්නත් කරන වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රතිශක්ති කන්නේ අඩු පුද්ගලයන් නිදන්ගත වකුගඩු රෝගෙන් පෙළෙන අය මිද්ම ඇටමිදුළු බද්ධ කිරීම වලට ලක් වූ අයට මෙසේ 3 වන මාත්‍රාවක් ලබා ගත හැකි වනවා. එමෙන්ම පිළිකා රෝගෙන් පීඩා විඳින අයට මිද්ම වයස අවුරුදු 20ට වැඩි වෙනත් රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් සඳහාද 3 වන මාත්‍රාව ලබා දීමට නියමිතයි. කෙසේ වුවද දෙවන මාත්‍රාව ලබාගෙන මාසයක කාලයක් සම්පූර්ණ වූ පුද්ගලයන්ට රෝහල් හා සායන හරහා 3 වන මාත්‍රාව ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. අද දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අලුත් චක්‍රලේඛ දෙකකට අසම් කරලා තියෙනවා. අවුරුදු 20ට වැඩි විවිධ රෝගයන්ගෙන් පෙළෙන අයට 3 වෙනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් දීලා තියෙනවා උපදෙස් මාලාවක්. මෙහිදී හඳුනාගත් රෝග තත්ත්වයන් ගණනාවක් තියෙනවා. එවැනි රෝගයකින් පෙළෙන අයට මොන එන්නත ලබා දුන්නත් අවශ්‍යතාවය පරිදි දෙවැනි මාත්‍රාව දීලා මාසයකට පසු 3 වන මාත්‍රාව දෙන්න පුළුවන් කියන එක මේ මාර්ගෝපදේශවල පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව දෙවැනි චක්‍රලේඛ
චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා පාසල් මට්ටමින් යම් ආකාරයකට කොවිඩ් සැක කටයුතු හෝ කොවිඩ් රෝගීන් වාර්තා වුණොත් කොයි ආකාරයටද කටයුතු කරන්න කියලා ඒකට අවශ්‍ය කරන පොදු උපදෙස් ඒ වගේම ශිෂ්‍යෙක් හෝ කාර්ය මණ්ඩලයේ කෙනෙක් ගුරු මණ්ඩලයේ කෙනෙක් හෝ වෙනත් කාර්ය මණ්ඩලයක කෙනෙක් සැක කටයුතු ලෙස කොවිඩ් රෝගියෙක් හැටියට හඳුනාගත්තොත් ඒ අයට කටයුතු කරන්නේ කොහොමද ඒ වගේම තහවුරු කරන ලද 19 රෝගියෙක් ඉන්නවා නම් ඒ අයට කටයුතු කරන්නේ කොහොමද මේ අතර මෙරටින් තවත් ඩෙල්ටා අනුප්‍රභේදයක් හමු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසනවා ශ්‍රී ලංකාවටම ආවෙනකු නව උප ප්‍රභේදයක් ලීනියේජ් එකක් හඳුනාල් දෙල තියෙනවා ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ B1617.2 කියන ප්‍රභේදය මේකේ විවිධ කාලවලට ඒකේ විවිධ විකෘතිතා අනුව අනුප්‍රභේද නාමකරණය කෙරෙනවා ඉතින් මීට කලින් අපි විශ්වවිද්‍යාලය මගින් කරපු පර්යේෂණ මගින් අපි නව වාහන ප්‍රභේදයක් වෙන් කළ හඳුනාගත්තා B1617.2 AY28 කියන අනුප්‍රභේදය ඒ වගේම තවත් අනුප්‍රභේදයක් දැන් අපි හඳුනාගෙන තියෙනවා අපි ඒකට කියනවා B1617.2 AY104 කියන අනුප්‍රභේදය තමයි ඒ හඳුනාගෙන තියෙන්නේ අනුප්‍රභේදාව කියලා වැක්සින් එකේ එන්නතේක ආරක්ෂණතාවයේ කිසිම වෙනසක් සිදුවන්නේ නැහැ ඒ කියන්නේ අනවශ්‍ය බියක් ඇති කරගන්න ඕනේ නැහැ මේ අනුප්‍රභේද නිසා පරිමන මාත්‍රාවත් ලබා දීලා දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා දැන් බූස්ටර් ඩෝස් එකත් ලබා දෙන රටවල් ඊටාම සීමාසයිත රටවල් ගොන්නකට තමයි අපි අන්තර්ගත වෙන්නේ දැන් සා ඉතින් මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක් විශේෂයෙන්ම බූස්ටර් නැති විදිහට ලබා දෙන ෆයිසර් නැත අපි බලාපොරොත්තු වෙනවා ඊටාම හොඳ ප්‍රතිශක්තියක් ඉදිරියෙන් ලබා දීලා මම හිතන්නේ හඳ හොඳ රෙකවර්නයක් අපගේ ජනතාවට ලැබෙවි කියලා අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි විවාදයට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සඳහිරු සෑය සසුනට පූජා කිරීමේ ඊයේ පැවති උත්සවය ගැන ප්‍රශ්න කිරීමත් එක්ක පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා දේශපාලන නිදහස ආරක්ෂා කළාද ආසන්නතම උදාහරණය තමයි 16 වෙනිදා සමගි ජන බලවේගයේ පවත්වපු විරෝධතාවය ඒකට බය වුණා මර්ධනය කළා කොවිඩ් පොකුරු හැදෙනවයි කියලා කිව්වා දැන් ඊයේ සඳහිරු සෑය උත්සවයේදී කොවිඩ් පොකුරු හැදෙන්නේ නැද්ද මේ සඳහිරු සෑය මේ මහා පුණ්‍යෝත්සවය කරුණා කළා උද්ඝෝෂණයකට සමාන කරන්න එපා මේක මේ රටේ යුද්ධය අවසන් කළා මේ රණවිරුවන්ට කරපු ගෞරවය සාමයට කරපු ගෞරවයක් විපක්ෂයට බෞද්ධාගමත් එක්ක වෛරයක් තියෙනවා ඒ හින්දා ගරු මන්ත්‍රීතුමියා කරුණා කරලා ආගම්වාදේ ජාතිවාදේ මේක පතුරන්න එපා මෙතන මේ සභාවේ බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු මාස්සක දාගෙනත් නැහැ මෙතන මේම බලනකොට ඒ අය දාගෙන ඉන්නේ නැහැ එලකාලා මේසුඩ තියලා තියෙනවා මාස් දාගෙන ඉන්නේ කියලා මේ විවාදේ නිමා කරමු එතකොට නියෝජ කතානායකතුමනේ අපි ඉල්ලීම කරන්නේ හරි පැහැදිලි මනෝ කනේෂන් මන්ත්‍රීතුමා දැන් පොසිටිව් වෙලා තියෙනවා මේ අය පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපේ ආරක්ෂාව වෙනුවෙන් මේ අය සියලු දෙනාම PCR එකක් කරන්න ඉතින් මේ රටට ආයෝජන ලබා ගන්න පුළුවන් හැබැයි අපි හැමදෙනාම යථාර්ථවාදීව වටහා ගත යුතු කාරණයක් තමයි ආයෝජන නිකම්ම එන්නේ නැහැ අද අපි ජීවත් වන්නේ තරඟකාරී ලෝකයක ඒ දිරිගැන්වීම නැතිව අපේ රටට ආයෝජන එන්නේ නැහැ අපි ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරලා තිබෙනවා දැන් සංචාරකයන්ට එන්ට පටන් අරන් තියෙනවා එතකොට ලෝකය සමග ගනුදෙනු කිරීම යලි ආරම්භ කිරීමට පුළුවන් වාතාවරණයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා අපි චෝදනා කරන ආණ්ඩු පක්ෂයට යහපාලනය ආව රනිල් වික්‍රමසිංහ මහත්තයයි සිරිසේන මහත්තයයි ආණ්ඩු කරා ඒ කාලේ සම්මත නොවුණු FCID එකක් දැම්මා එතකොට ඊට ඉස්සෙල්ලා අපේ කොන්සේක මහත්තයා මොකද කොන්සේක මහත්තයා තිබි චෝදනාව ජනාධිපති මැතිවරණයට ඉල්ලුවයි කියලා මෙන්න මේ වගේ මේ ආණ්ඩු දෙකම පරිදි කරා මම රැවුල කප කප ඉන්නකොට මගේ ගෙදර ඩෙනිස්ටන් වත්තේ පොලිසියෙන් 100ක් ඉදිරිය වැඩ කළා හැබැයි උසාවිනිය වගේක් තිබ්බා මොකද්ද ඒකේ තිබ්බේ මහින්ද මහත්තයාගේ විරිවදින්න ඇති කාර් දෙකක් මම වත්තේ හංගගෙන ඉන්නවා කියලා මගේ වත්තේ කාර් තියෙනවා ඔක්කොම රේසින් කාර් හුඩ් ගලවල අර සුදියට යන්නේ තව එකෙක් එහා පැත්තෙන් තියාගෙන අන්න ඒ වගේ ඒවා මට තියෙන්නේ මම ඉතින් ඒකට තමුනාන්සර් කියන්න ඕනේ නැහනේ මේ ඔක්කොම මේ පැත්තෙන් දාපුවා තමයි මේ උසප ආයෙ තමයි මෙතන ඉන්නේ හැබැයි අපි බය වුණේ නැහැ අපි කවදාකවත් සිරිසේන මහත්තයා ගාවට ගියෙත් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවට ගියෙත් නැහැ අපි ඒවට මුණ දුන්නා දැන් ඉන්න උඹ බයයි දැන් එකක් කියනවා එළියට ගිහිල්ලා ඊට පස්සේ කියනවා ආපෝ මාව පොලිසියෙන් අල්ලන්න එනවා හොඳ ඊට පස්සේ නවලෝකේ සමස්ත පාසල් පද්ධතියේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව අන්තර්ජාල පහසුකම් ලබා දීම හොඳ යෝජනාවක් ඒ වගේම සංඛ්‍යාත වෙන්දේස කිරීම අද සංඛ්‍යාත අයිති ජනතාවට මෙවර රට සහ ලෝකයේ මුහුණ පාලා තිබෙන තත්ත්වයන් දිහා බලපුවාම සාර්ථක අයවැයක්
ඉදිරිපත් කළා කියලා අපිට කියන්න පුළුවන් පාරට ගිහිල්ලා කතා කරපුවාම නැත්තම් ගෑස් පොලිමට ගිහිල්ලා කතා කරපුවාම ජනතාව හොඳට කියලා දෙයි මේ අයවැයෙන් ඒගොල්ලන්ට ලැබුණේ මොනවද කියලා මිල පාලනය කරන්න ගිහිල්ලා ඒ මිල ජනතාවගේ ඔළුව උඩට කඩාගෙන වැටුණා හැම පක්ෂයේම විපක්ෂයේ ඉන්නකොට බෝසතුන් බවට පත් වෙනවා ආණ්ඩුවට එනකොට දේවදත්තලා බවට පත් වෙනවා මුදලක් මේ දුෂ්කර අවස්ථාවේ වෙන් කරමින් ගත් පියවර පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමා ගරු මුදල් ඇමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටම අවංකවම සුදු කරන්න පාසලක ගේට්ටුව වැහෙනවා කියලා කියන ගරු සභාපතිතුමනි නිකම් දරුවන්ට පාසල් භූමියට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව නැතිවීම විතරක් නෙමෙයි ශිෂ්ටාචාරයක දොරගුළු වැසීමක් ශ්‍රී ලංකාව මැණික් මිලදී ගත හැකි ප්‍රධානතම මධ්‍යස්ථානයක් බවට පත් කරන්න මෙවර අයවැයෙන් යෝජනා කරනවා. ඒ යෝජනාව පිළිබඳ මැණික් ව්‍යාපාරිකයන්ගේ අදහස් දැන්. මැණික් ස්වභාවික ඛනිජ සම්පත් වලින් ලෝක වෙළඳ පොලේ ඇති අපගේ පංගුකාරීත්වය වර්ධනය කිරීම සඳහා දැන්ටගෙන ඇති ව්‍යාමාර්ග තවදුරටත් දියුණු කිරීමට යෝජනා කරනවා. එමෙන්ම මැණික් ආශ්‍රිතව අප දැනට උපයන ආදායම ඉහළ නැංවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මිල මැණික් මිලදී ගත හැකි ප්‍රධානතම මධ්‍යස්ථාන බවට පත් කිරීමට යෝජනා කරනවා. ඇත්තටම අපි දැන් අවුරුදු 1600 අපනයන කරනවා දැන් රත්නපුරේ මැණික් හම්බ වෙන්නේ ඒ වුණාට රත්නපුරේට කවදාකවත් ටුවරිසම් කෙනෙක් බොහොම අඩු වෙනවා යන්නේ නුවරට ගාල්ලට බේරුවට අපේ හරි මධ්‍යස්ථානයක් මෙහි නැහැ දැන් රත්නපුරේටත් අපිට මේ හොඳ මධ්‍යස්ථානයක් තිබුණොත් ඒතර රත්නපුරේටත් හොඳ මයිලටියක් අපිට ගෙන්න ගන්න පුළුවන් බොහොම හොඳ වැඩක් මේක හරියට කරනවා නම් එකකට ගොඩාක් ඩොලර් එන ව්‍යාපාරයක් තමයි මැණික් ව්‍යාපාරය මැණික් ව්‍යාපාරයට රජයෙන් දෙන සහයෝගය ගොඩක් මදි කියලා තමයි මට හිතෙන්නේ ශ්‍රී ලංකාව මැණික් සහ ස්වර්ණාභරණ ශාස්ත්‍රය केंद्रीय मध्यस्थान बाट पत्कन मेसरे आयवेदन प्रकाश सतोष मे शेस्त्र नीलेन वसे अनेक उत्खट वाल क्रमवेद्या अद्यने क्रमवेद्या कदागत अब गुड़गण गचर अमार आयवे योजना योजना कर्लती इद्री गण क्रिया मार्ग मे क्रियावर नंगा प्रतिपल दिन योजना वक्न जनक पत्र දින කිහිපයකදී රටතුල පවතින ගෑස් සිංගය අවසන් වන බවයි ඒ මහතා කියා සිටියේ. ගෑස් සිංගය සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ලසන්ත අලකියවන්න මහතාද අදහස් පළ කළා. වෙළඳ පොලෙහි ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා පසුගිය සති කිහිපයක කාලය තුල දැඩි ගෑස් සිංගයක් රටතුල ඇති වුණා. ප්‍රධාන ගෑස් සමාගම් දෙකම ගෑස් අලෙවි කිරීමේදී ප්‍රමාණවත් තොග වෙළඳ පොලට නිකුත් නොකිරීමට හේතු වූයේ ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යාමයි. කෙසේ වෙතත් ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක ප්‍රමාණයක් මෙම සතිය තුලදී වෙළඳ පොලට නිකුත් කිරීමට ලිට්‍රු ගෑස් සමාගම පියවරගෙන තිබෙනවා. ගෑස් රැකත් නෞකාවක් වත්තල ගෑස් බෝයාව වෙත ඊයේ පැමිණ ඇති අතර මේ වන විට අංගන වෙත ගෑස් සැපීම ආරම්භ කර තිබෙනවා. දෛනික ගෑස් අවශ්‍යතාවට වඩා 25%කට වැඩි ප්‍රමාණයකින් වෙළඳ පොලට ගෑස් නිකුත් කිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි ලිට්‍රු සමාගමේ අලවි සහ වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරණ මහතා පැවසුවේ. සති දෙකකට ඉහතදී ඇති වූ ගෑස් ලැබීමේ ප්‍රමාද දෝෂය තරංගකාරී වෙළඳ ආයතනයේ ගෑස් නොමැතිවීම ඒ වගේම වර්ෂාව සහ භූමි තෙල් කියන කාරණා සියල්ල මෙම ගෑස් ඉල්ලුම වැඩිවීමට ප්‍රධාන හේතු වශයෙන් දක්වන්න පුළුවන්. කෙසේ වෙතත් අපි දෛනික අවශ්‍යතාවයට වඩා 25%කටත් අධික ප්‍රමාණයක් මේ වෙන විට අපි වෙළඳ පොළට නිකුත් කරනවා. අත වශයෙන්ම තව දින කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම සියලුම වෙළඳ අලෙවි නියෝජිත ස්ථානවල
තොග රැස් කිරීමේ හැකියාවක් අපිට තිබෙනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා තියනවද මේ වෙනකොට කොහොමද? ඔව් අත් වශයෙන්ම දෛනිකව අවශ්‍යතාවයේ සිලින්ඩර 70,000ක් පමණ ගොහරස සිලින්ඩර. නමුත් අපි මේ වන විට සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා මේ සතිය ඇතුළත. දැන් ඔබතුමාලාට ගෑස් නොකඩවා ලැබෙනවද? සෑම දින දෙකකටම ගෑස් නෞකාවක් අපිට ලැබෙනවා. ඉතින් ඉදිරියේදීත් මේ තත්ත්වය පවතිනවා. අත් වශයෙන්ම කිසිම ගෑස් ලැබීමේ අඩුවක් අපිට නැහැ දැනට. මේ අතර රාජ්‍ය මාත්‍ය ලසන් තලකීවන්න මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ලාබ් සමාගමේ නිෂ්පාදන ධාරිතාවයේ පෙර පරිදිම සිද්ධ නොවන නිසා තමයි අදටත් ගෑස් සිගයක් අනිවාර්යෙන්ම ඇති වෙලා තිබෙන්නේ. ඉදිරි සති දෙක විතර ඇතුළත ගෑස් සිගයත් අපට අවම කරගන්න පුළුවන්කමක් ලැබෙයි. යහපාලන රජයේ සමයේ ජාතික තරුණ සේවා සභාවේ සිද්දුණු අක්‍රමිකතා වගේම මූල්‍ය වංචා ගැන වහාම හොයන්න කියලා අලස් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කරනවා. ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති මෙන්ම යෝන්පුරේ වැනි වැඩසටහන්වලදී විශාල වශයෙන් මූල්‍ය වංචා සිදු ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක ශාඛාවේ නිලධාරීන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. ඒ යුතුයකම කියන වැඩසටහනේ දැන්වීම පළ කිරීම වෙනුවෙන් මේ වන විටත් ජාතික තරුණ සේවා සභාව ස්වාධීන රූපాయని ආයතන බිලියන 3කට අධික ප්‍රමාණයකුත් ඒ වගේම දෙරණ ආයතනයට මිලියන 3කට අධික ප්‍රමාණයකුත් ඒ වගේම සිරස ආයතනයට මිලියන 2කට අධික ප්‍රමාණයකුත් ඒ වගේම ලේක් හවුස් ආයතනයට මිලියන 3කට අධික ප්‍රමාණයකුත් මුදල් ලබා දීමට තිබෙනවා. නමුත් ඒවත් ඒ මුදලුත් ලබා නොදී ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා මේ දේවල් වැය කරපු බව තමයි අපිට හැඟිලා ගියේ. වෘත්ති සමිතියක් විතර මේ සම්බන්ධව වෙනකොට මේ සම්බන්ධව අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් අහුවිලා අපිව මර්ධනය කිරීමට ලක් කරනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ගරු ඇමතුමනි මේ සම්බන්ධව සොයා බලන්න. ඒ වගේම අල්ලස් අදූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ තරුණ සංවර්ධනයේ වෙන් වෙච්ච මුදල් නිසිලස සොයා බලලා මේ අවභාවිතා කරලා තිබෙනවා නම් මේ සම්බන්ධව ඒ හොරුන්ට දඩුවම් දෙන්න. දකුණු පාදයේ හටගත් දරුණු අස්ථිපිලිකා රෝගයක් නිසා ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන පාසල් ශිෂ්‍යයෙක් ගැන අපට තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. උසස් පෙළ ගණිතංශයෙන් අධ්‍යාපනය හදාරන ඩීඑම් සජිත් සිතු මිනදරුවා කලක සිට මෙම දරුණු රෝගී තත්වයෙන් පීඩා විඳිනවා. පියා හැර යාමෙන් පසු සිය මවත් නැගිනියත් සමග අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය සජිත් සිතු මින අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වන්නේ ගණිතංශයෙන් උසස් පෙළ හැදෑරීමට වරම් ලැබෙමිනුයි. පුතේ ඉස්කෝලේ යන්නේ? මම ඉස්කෝලේ මගුලේ යනවා. දැන් අවුරු කීයක ඉස්කෝලේ ගියේ නැද්ද? නෑ ඉතින් නම් බෑනේ. කෙසේ වෙතත් දකුණු පාදයේ අස්ථිවල හටගත් දරුණු පිළිකා රෝගය නිසා සජිත් සිතුමින මෙවැනි විට කාලය ගත කරන්නේ ඇඳක් මත වීම සියලු දෙනාගේ හදවත කම්පා කරන සිදුවීමක්. දනහිස සහිත කොටසෙහි අස්ථියක් ඉවත් කර ඇති අතර වෛද්‍යවරුන්ගේ මතය වන්නේ කෘතිම අස්ථියක් සවිකිරීමට රුපියල් ලක්ෂ 34කට වැඩි මුදලක් වැය වුණු බවයි. එදා වේල සරිකර ගැනීමටද මහත් වෙහෙසක් දරන සජිත්ගේ මෑණියන්ට මෙය තවත් එක් හීනයක් පමණක් වී තිබෙනවා. සජිත්ගේ අස්ථි දිරාපත් වීම වැළැක්වීමට මාසකට වරක් ගත යුතු එන්නතක මිල රුපියල් 1,05,000ක්. මෙම දුක්බර පුවත සැලවීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශ්‍රීදන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරි මාසයේ සඳහා වන එන්නත ලබා ගැනීමට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. ප්‍රභූ ආරක්ෂක ප්‍රධානියෙකු අත එම එන්නත සජිත් සිතුමින දරුවා අතට පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු වුණා. දරුවාගේ අස්ති කොටස් බද්ධ කිරීම සඳහා වැයවෙන විශාල මුදල සොයා ගැනීමට උපකාරයක් කරන ලෙසයි හැකි සියලු දෙනාගෙන් දරුවාගේ මව වන චාන්දනී ලක්මිනි මහත්මිය ඉල්ලා සිටින්නේ. මගේ පිතා දරුණු අස්ති රෝගියකින් පෙළෙනවා මේ වෙනකොට. ඉතින් එයාට සිරන්ති රාජපක්ෂ මැඩම් මේ බෙහෙත් එක මගේ පිතාට එවලා තියෙනවා. මේ බෙහෙත් එකේ වටිනාකම 1,05,000ක් වෙනවා. අගමැති ආරක්ෂක අන්සීන්න ප්‍රේමවංශ කියන එතුමා තමයි මේක මැඩම්ට කියලා මට මේ බෙහෙත් එක අරන් දුන්නේ. එතුමටත් අගමැති ආර්යා සිරන්ති රාජපක්ෂ මැඩම්ටත් ගොඩක් පින් අපිට මේ කරපු උදව්වට. මම දැනට මාස 7ක් විතර කාලයක් වෙනවා මගේ පිතාට මේ වසනක තත්ත්වය ඇදිලා. තව පුතාට ඉන්ජෙක්ෂන් 3ක් තියෙනවා දෙන්න. මේ වීඩියෝ එක බලන හැමෝටම මම කියන්නම් මේ බෙහෙත් එක දෙන්නට මම මේ බෙහෙත් එකට මට උදව් කරන්න. වෙනරේ අපේ රටේ කාන්තාවට නිසිතන දෙන්න ඕන කියන එක අමුතුවෙන් දේශන පවත්වලා සම්මන්ත්‍රණ තියලා කියලා දෙන්න ඕනද කියන එක ප්‍රශ්නයක්.
මොකද ඉතිහාසයේ ඉඳලම ඒක අපට බොහොම පුරු පුරුදු දෙයක්. ඔව් වරුණ කාන්තාවට නිසි තැන විතරක් නෙවෙයි සුරක්ෂිත සමාජයක් ගොඩනගන්නත් රජයේ වැඩි පිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. ඉගෙන මේ වර්තාව අපනියෝජිත නිමේෂ් චමත් සංකල්පකයන්. මේ තමයි 19:38 කාන්තා උපකාරක දුරකථන සේවාව ක්‍රියාත්මක වන ස්ථානය. මේ ස්ථානයේදී කොහොමද පීඩාවට පත්වන කාන්තාවන්ට උපකාර කරන්නේ? අපි ඒ ගැන හොයා බලමු. 19:38 උපකාරක දුරකථන සේවාව හඳුන්වා දී ඇත්තේ හිංසනයට ලක්වන කාන්තාවන්ට උපකාර කරන්නයි. ඇමතුමක් දින සෑම කාන්තාවකටම පිහිටක් වෙන්න එම සේවාව පවත්වාගෙන යන කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කාන්තා කමිටුව ක්‍රියා කරනවා. මහත්තයා කාන්ද කරනවද මිස් එක්ක? ඒ විස්තරය ඔක්කොම කියන්න. හරි මිස්, හරි ස්තුතියි කතා කරන්නට. කාන්තාවන් ඉදිරිපත් කරන ගැටලු निराකරණය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම නීති ආධාර සැපයීම පමණක් නොව කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාද සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙම සේවාව ක්‍රියාත්මක වෙනවා. අප අපිට පන්නුවම් සරියා. සරි නම් පාත්‍රේ තැන්කියු. අපි විශේෂයෙන්ම ආදරණීය රත්තරන් අම්මලගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිනවා ඕනෑම අවස්ථාවකදී 19:38ට ඔබගේ දුරකථන ඇමතුම ලබා දෙන්න අපේ අමාත්‍යාංශයත් ඒ වගේම ජාතිකාන්තා කමිටුවත් ඔබ වෙනුවෙන් ඔබේ පිහිටට හැම මොහොතේම ඉන්නට අපි සූදානම් කියන පණිවිඩයත් මේ අවස්ථාවේදීම ලබා දෙන්න. 19:38 දුරකථන සේවාවට ලැබෙන ඇමතුම් විධිමත් ක්‍රමවේදයකට පරිගණකගත කිරීම සිදු වෙනවා. ඇතැම් ගැටලුවලට ඒ මොහොතේදීම විසඳුම් ලබා දීම සිදු කරන අතර ඇතැම් මේවා අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කරනවා. කුමන ක්‍රමවේදයක් අනුගමනය කළද පසු විපරම් සිදු කිරීම මෙම සේවාවේ ඇති විශේෂත්වයක්. අප වෙත ලබා දෙන සියලුම පැමිණිලිවලට ක්ෂණිකව පිළිතුරු සපයනවා. ඒ වගේම අවශ්‍යතා අනුව අවශ්‍ය තැන් වලට යොමු කරමින් උපදේශනීය සපයනවා. ඒ වගේම මේක ජාතියේ වගකීමක් හැටියට කාන්තාවන්ට අවශ්‍යතාවයක් දකින අපි ලොකු ජාලයක් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රියාදාමය එකතු වෙලා ඉන්නේ. දිනේ පැය 24 පුරා සිදුවන මෙම සේවාව බොහෝ රාජ්‍ය ආයතනවලටද මනආදර්ශයක් වෙනවා. ඒ සියල්ල සිදුවන්නේ කාන්තාවන්ට සිදුවන හිංසනයේ වළක්වා ගැනීම සඳහායි. මේ කාන්තාවන්ගේ ගැන පැමිණිලි ගත්තාම ඛේදනීය තත්ත්වයක් තමයි තිබෙන්නේ. පැය 24 පුරාම ක්‍රියාත්මක මේ 19:38 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔබ යම් කිසි හිංසනයකට පත් වෙලා තිබෙනවා නම් උපකාර කරන්නට ඔවුන් සූදානම්ින් සිටිනවා. කාන්තාවන් අපහසුතාවට පත්වීම වැළැක්වීමේ වගකීම සමස්ත ජාතිය සතුව පවතින බව මෙම සේවාවට ලැබෙන දුරකථන ඇමතුම් තුලින් පැහැදිලි වෙනවා. කාන්තාවක් දිහා මවක්, බිරිඳක්, සහෝදරියක් වගේම දියණියක් විදිහට බලන්න පුළුවන් මානසිකත්වයක් පිරිමින් විදිහට අපි ඇති කරගන්නවා නම් මේ දුරකථන වලට එන ඇමතුම් ප්‍රමාණය හෙට දවසේදී වඩාත් අඩු කරගන්න අපිට පුළුවන්කමක් ලැබේවි. ඉතින් එවැනි දිනයක් වෙනුවෙන් අපි පිළිගැහමු. පාදන රෝපණී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. I won.